ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේලාට පින්කමට අපි ආරාධනය කළ පසු ඊළඟට කළ යුතු දේ කුමක්ද ස්වාමින් වහන්ස දැන් අපි මෙහෙම බුලත් වට්ටිය දීලා ස්වාමින් වහන්සේට ආරාධනා කළාට පස්සේ අපේ බෞද්ධ සමාජය කරන බලපතර වැරද්දක් තියෙනවා ඒ තමයි බෞද්ධ පින්වතුන්ලා ස්වාමින් වහන්සේලාට නියෝගයක් කරනවා මොකද්ද නියෝගේ අහවල් දවසේ අපේ දාන 20 වෙනිදා මට ස්වාමින් වහන්සේලා 15 නමක් ඕන මේක නියෝගයක් නෙමෙයිද නියෝගය තේන්න එතකොට මෙහෙම නියෝගයක් කරද්දී සද්ධාම ගරුත්වය දිනනවාද නියෝගය දෙන්න කොවිලාපත්‍යන්න ඒ නියෝගය දෙන වෙලාවෙම ඔබ සද්ධාවෙන් ගරුත්වයෙන් පිළි එනිසා ඔබ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා ඔබ ස්වාමීන් වහන්සේට එක සාකච්ඡාවක් කරන්න. ස්වාමීන් වහන්සේ මගේ අම්මා මැරිලා 3 මාසේ අවුරුද්දේ දාන වෙන්නේ මේ දවසේ. ඉතින් මෙහෙම අදහසක් තියෙනවා මෙච්චර ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න. ස්වාමීන් වහන්සේ ඒකට පහසුකම් තියෙනවාද කියලා ස්වාමීන් වහන්සේගෙන් අහනවා. එතනදි තමයි අපි සද්ධාව ගරුත්වය තුළ ඉඳගෙන මේ කටයුත්ත කළා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මහත්මයෝ 20 වෙනිදා දාන නම් දෙන්න බෑ. 20 වෙනිදා දානය බාර අරන් තියෙනවා. එනිසා මහත්මයා 21 වෙනිදා දානේ ලෑස්ති කරන්න. මම ස්වාමීන් වහන්සේලා 19ක් එවන්නම්. සැබෑ සද්ධාව ගරුත්වය කියන්නේ එයා එක පිළිගන්න. එහෙම නැතුව දැන් එතන ඉඳගෙන මේ මහත්යා කියනවා නෑ ස්වාමීන් වහන්සේ 20 මොන මේක නම් වෙනස් කරන්න බෑ. ඒ කියන මොහොතක් පාසා මහා සංඝරත්නයේ බලවත් මානසික හිංසනයට පත් කළා වෙන. සමහර අයිසක ස්වාමීන් වහන්සේලා ටෙලිෆෝන් එක අරගෙන ලෝකෙ වටේටම කෝල් කරනවා. එයි දැන් මේ නියෝගයක් මෙතන තියෙන්නේ. නියෝගේ ඊට කරන්නේ. එනිසා කොතනකවත් නියෝග කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේත් එක්ක සුවඳව සාකච්ඡා කරන්න. ස්වාමීන් වහන්සේ අහවල් දිනය තමයි දිනය. මම මෙච්චර ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න පුළුවන් ඔබ වහන්සේගේ පහසු ආකාරයට ඔබ වහන්සේ කියන්න. ඒතර උන්වහන්සේ කියනවා නෑ මහත්මයෝ මේක මේ ආකාරයෙන් කරන්න කියද්දී ඔබ ඊට එකපයින් එකද වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ කොතනකවත් කෙනෙක් මැරිලා හරියටම හත් දවසෙන් හරියටම 3 මාසෙන් හරියටම අවුරුද්දෙන් දන් දෙන්න කියන කාර්යයක් කොතනකවත් කියලා නැහැ. එහෙම ධර්මයක් නෑ ඒවා මේ සමාජය හදාගත්තේ. ඒ නිසා තමන්ගේ අම්මා නැති වෙලා 3 මාසෙ දෙන්න දානි දෙන්න ඕනේ හිටනම් සාමින් වහන්සේ කියනවා නම් හිට වඩින්න විදිහක් නෑ දානයක් තියනවා කියලා පුතේ ඒක දවස් දෙකක් ඊළඟ සුමාන්ට කල් දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ඔබ එතනදී ස්වාමින් වහන්සේලාට කරන්නා වූ ඒ ගෞරවයට අර අමනුෂ්‍යයා දැකලා එතනුන්ගේ අමනුෂ්‍යයා සතුටද පත් වෙනවා. එතන ඔබ මෙතන නියෝග දීලා ස්වාමින් වහන්සේ මානසික පීඩාවට පත් කරන මොහොතක් පාසා පින් ගන්න බලාපොරොත්තු වෙ ඉන්න ඔබේ අමනුෂ්‍යයත් ගැටීමට පත් වෙන බලන ස්වාමින් වහන්සේ පීඩාවට පත් වෙලා. දැන් මේ ආකාරයෙන් තමයි අපි ආරාධනය කියන කාරණේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් ආරාධනය සිද්ධ වෙනකොට නෝනා අපි තුල කාරණා තුනක් පරිපූර්ණයි. එකක් සද්ධාව, දෙක ගෞරවය, තුන කර්මය කර්මඵල විශ්වාසය. අපි ස්වාමීන් වහන්සේව මානසික හිංසනයට පත් කළේ නැහැ. උන්වහන්සේ යමක් ද ආශිර්වාද කළේ, උන්වහන්සේ යමක් ද අදහස් කළේ අපි ඒකට කැමතුණා. ඇයි කැමති වුණේ? මේ ඉන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගේ එක්ක. සංඝයා කියන අර්ථය තුල ඉඳන් අපි මේ දාණය දෙන්න ඕනේ නැත්නම් ඒ දාණයේ ආනිසංස දුර්වල වෙනවා. ඊට පස්සේ එතනින් පටන් ගත්තට පස්සේ නෝනා ඊළඟට කරන්නා වූ සෑම කාර්යයකදීම අපි මේ සද්ධාව ගරුත්වය වැඩෙන ආකාරයෙන් කර්මඵලයේ කර්මයේ විශ්වාසය වැඩෙන ආකාරයෙන් ඕනේ සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුව දකින්න දැන් දානෙට ආරාධනා කරලා ඉවරයි. දැන් හෙටනම් දානෙ gedere දැන් අපි දක්ෂ වෙන්න ඕනේ අවශ්‍ය ආහාර පාන ඒ සියල්ල සකස් කරද්දී අපි මේ කාටද සකස් කරන්නේ? ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පින්කෙකටයි අපි මේ දානෙ පූජා කරන්නේ. තේරෙනවද? ශ්‍රේෂ්ඨම පින්කෙක. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආහුනෙයෝ පාහුනෙයෝ කියන ගුණය ඒ වගේම දක්ෂිනෙයෝ කියන ගුණය තුලින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංඝයාට අග්‍රම දේ පූජා කරන්න. ශ්‍රේෂ්ඨම දේ පූජා කරන්න. විසිතුරුම දේ පූජා කරන්න. ප්‍රණීතම දේ පූජා කරන්න. පිරිසිදුම දේ පූජා කරන්න. ඔබ ගිහිල්ලා කඩේට ගිහිල්ලා ඔබ අහනවා මේ හාල් කිලෝ එක කීයද මේක රුපියල් 50ක් කියනවා මේ හාල් කිලෝ එක කීයද මේක 70යි කියනවා එහෙනම් මට 50කින් කිලෝ 10ක් දෙන්න කිව්ව සද්ධාව දිනවනද? අග්‍රම දේ. එහෙනම් ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලින් මේ අට දෙනාට අපි මේ දාන දෙන්නේ. එනිසා අග්‍රම දේ ප්‍රණීතම දේ විසිතුරුම දේ සකස් කරගන්න අපි දක්ෂ වෙනවා. එහෙම නොවෙන තැන නෝනා අනිවාර්යම සද්ධාව ගරුත්වය දුර්වල වෙනවා. දැන් බලන්න වර්තමාන දානකෙවල් වල විශේෂයෙන්ම ප්‍රභූ දානකෙවල් වල වැඩිහිටි දානකෙවල් වල කිසිම දෙයක් නෝනා සියතින් සකසා දන් දෙන්නේ නැහැ. මේ දානයේ තියෙන එක ප්‍රධානම අංගයක් තමයි සියතින් සකසා දන් දීම. දැන් දානයක් ආරාධනා කරපු ගමන් ඊළඟට මොකද කරන්නේ? කෝකි මහත්තයෙක් කොහෙද? දානි උයන්. ඉතින් කෝකි මහත්තයාට රුපියල් 10000ක් 15000ක් 20000ක් දාන කියලා බාර දුන්නා.
කෝකි මහත්තයා තමයි නෝනා සියලුම යා ගෝලේ කරන් දීලා සෑම වැඩක් කරා. ඒ නයි. ගෙදර ඉන්න නෝනා මහත්තයා දරුවෙක් ඒ කෝකි මහත්තයාට එළවලු ටිකක් කපලා දෙන්නේ නැහැ, කොල් ටිකක් ගාලා දෙන්නේ නැහැ. ඇයි ගාලා දෙන්නේ නැත්තේ? කාටවත් ගාන්න දෙන්නෙත් නැහැ නෑ නෑ අපි කරන්න අවශ්‍ය නැහැ. මොකද? රුපියල් 10000ක් ගෙවලා තියෙනවා. ඒ නයි. දැන් මේ මොකක්ද මේ කරන්නේ? සියදී සකසා දන් දීම සම්පූර්ණයෙන්ම විනාශ කරගන්න. සියදී සකසා දන් දීම සම්පූර්ණයෙන්ම දුවරලා සියල්ල උයන්නේ කෝකි මහත්තයා ගෙදර කෙනෙක් නිකන්වත් අත ගහන්නේ නැයි සල්ලි ගෙවලා තියෙන අපිට අත ගහන්න ඕනේ. ඒ වගේම කිසිම කෙනෙක් හිතන්න ඔබ ගිය අවුරුද්දේ දානයක් දුන්නා නම් ඊට ඉස්සෙල්ලා ඔබ සාංගික දානයක් දුන්නා නම් ඔබම හිතන්න ඔබ කිසිම පිරිකරක් සියතින් සකසා දුන්නද? ඔබ කොට්ටෝරයක් අතින් මහලා දන් දුන්නද දානෙකට? ඔබ ලේසුවක් වම් වශයෙන් පාපිස්නාවක් වම් වශයෙන් සියතින් සකසා දන් දුන්නද? නෑනේ. පිරිකර ටිකක් ඔක්කොම කඩ. මහා ප්‍රජාපති ගෝතමිය බුදුරයන් වහන්සේට චීවරය ගෙනලා පූජා කළා කියනවා භාග්‍යවතුන් වහන්සේ. මේ චීවරය මම මාසයක් පුරාවට මේ දෑත්තු ඇඟිලි තුඩු වලින් මම මේක සකස් කළා. මේ මගේ ඇඟිලි තුඩු රතු වෙලා ඉදිමිලා තුවාල වෙලා තියෙනවා කියලා සියතින් සකසා දුන්න චීවරය තමයි බුදුරයන් වහන්සේ පූජා කරන්න ගෙනාවේ. නේද? ඒ ඇයි සියතින් සකසාගත්ත දේ ආනිසංස ශක්තිය වැඩි. එතෙන් නමුත් වර්තමාන සමාජයේ දානි ගෙදරකදී දානි ටික උයන්නේ කෝකි මහත්තයා. පළතුරු ටික ගේන්නේ කඩෙන්. කැවිලි ටික ගේන්නේ කඩෙන්. පිරිකර ටික ගේන්නේ කඩෙන්. සියල්ලම දැන් සියතින් සකසා දන් දීමක් වුණාද? නැහැ. ඇයි සියතින් සකසා දන් දීමක් උනේ නැත්තේ? කර්මයේ කර්මඵල විශ්වාසය දුර්වලයි. ඇයි කර්මයේ කර්මඵල විශ්වාසය දුර්වල වුනේ? සද්ධාව? ඒ කියන්නේ කාරණා හතරක්ම දැනට දුර්වලයි. තේන්නාද? කාරණා හතරක්ම දැනට දුර්වලයි. ඒ වගේම දානි ගෙදරට දැන් ස්වාමීන් වහන්සේලා වැඩම කරද්දී වාහනේ යවන්නේ කවුරු හරි යදුරු මාත්තේ. නැත්තම් ඥාතියි. පකුල් දෙක හොදන්නේ පියදාන්නේ කවුරු හරි ඥාතියෙක් නැත්තම් සේවක මාත්‍යෙක් නැත්තම් හිතවත. ඊට පස්සේ අර ආසන පනවන්නේ පිගංගෝප්ප කියන්නේ gedara ඉන්න නෑදෑයි ඔක්කොම එන්නේ. gedara ඉන්න මාත්‍යා නෝනේ හැම මොකද කරන්නේ? ස්වාමින් වහන්සේලාට බද්දාණේ පූජා කරලා පින් අනුමෝදන් කරනවා විතරයි. දැන් අර කිසිම දෙයකට සම්බන්ධ වුණාද? නෑ. ඒ සම්බන්ධ නොවුනේ කුමක් නිසාද? සියකින් කිසිම දෙයක් කළේ නෑ. දානේ බෙදීමයි ප්‍රණීතව දානේ සකස් කරනවා. ඒකනම් වර්තමානයේ හොදට තියෙන. එහෙනම් ප්‍රණීතව දානේ සකස් කරනවා. සල්ලි වියදම් කරනවා. නමුත් අර කාරණා සියල්ලම गौरवे दुर्वलाई कर्मय कर्म फल विश्वास दुर्वलाई दुर्वल दैंगे मेतन मुखद मे दाने कारण मुदल प्रणीत दांदी मेदेक प्रणीत दांदी मुदल ඒක ඉහළටම සමාධිය තුල තියෙනවා. නමුත් මේ හතර සම්පූර්ණයෙන්ම දුර්වල. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ මගේ තුල සද්ධාව තියෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. සද්ධාව තියෙන කෙනෙක් කවදාකවත් සියතින් සාදා දන්නවෙන්නේ නැහැ. සියතින් සකසා දන් දීම තුලින් තමයි මෙතනදි සද්ධාව මතු කරලා ගන්න ඕනේ. නැත්නම් හැංගෙන ඔයාට අල්ලන්න බෑ. Taman සියතින් සකසා දන් නොදෙන්නේ සියතින් සකසා පිරිකරයක් ගිලම්පසක් එහෙම නැත්නම් අතුරුපසක් නොදෙන්නේ හේතුව මොකද? යාට වැඩ අධිකයි. වේලාවක් නැහැ, විවේකයක් නැහැ. ඕක තමයි කියන්නේ නේද? ඒකට මේ විවේකය වේලාව කාලය නැහැ කියන්නේ නෝනා සද්ධාවේ දුර්වල සාවයක්මයි. මොකද මේ සියලු දේවල් තුලින් අපි ලෞකික දේවල් සිද්ධ කළාත් ඒ ලෞකික දේ තුලින් අපි ලබන්නේ දුකක්මයි. එහෙනම් සද්ධාව කියන කාරණේ පමණයි අපිට සැපේට මාර්ගය කියලා දෙන්නේ. නමුත් ඒකටත් එයාට වෙලාවක් නැහැ කියන්නේ සද්ධාවේ දුර්වල භාවය නිසා. එහෙනම් බලන්න දැන් වර්තමාන සමාජය තුල දන් දීමේ රටා විදිනෝනා මේ මුල ඉඳන්ම දුර්වල වීගෙන යන්නේ. පන්සලට යන්නේ මේ ශ්‍රේෂ්ඨම ලෝකේන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා දකින්න කියන කාරණේ දකින්නේ නැහැ. තේන්නේ. ඒ නිසා නිරේතුරුවම මේ කාරණා සපුරගන්න. දකින්න අපි පන්සලට යද්දි මම තනියම නෙමෙයි යන්නේ. මගේ පින් බලාපොරොත්තු වෙන ඥාතීන් ඔක්කොම මගේ පිටිපස්සෙ යනවා. ඒගොල්ල පුහුණු කරපු යහපත් පුරුදු ජීවිතේ තියෙනවා ඒගොල්ල ළඟ. ඒ පුරුදු අපේ ළඟ නැත්තම් ඒගොල්ල ගැටෙනවා. ඒගොල්ල ගැටුණා කියන්නේ අපි පින්කම පටන් ගන්නෙම අපේ ඥාති ප්‍රේතයින් ගැටීමට පත් කරලා. ඒගොල්ල අපීඩාවට පත් කරලා පටන් ගන්නවා. එනිසා ඔබ පින්කමක් කරනවා නම් කරුණා කරලා නාල පිරිසිදු වෙලා ස්වාමින් වහන්සේලාට දැහැත් වට්ටියක් සීනි ටිකක් තේකොළ ටිකක් අරගෙන ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා දිනේ ස්වාමින් වහන්සේලා ප්‍රමාණය ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා සිද්ධ කරලා කවදාක්වත් කොච්චර ස්වාමින් වහන්සේත් එක්ක හිතවත් වුණත් දුරකටනේ කවදාක්වත් දාන ආරාධනා කරන්න යන්න එපා. ඒ වතුලින් සද්ධාව ගරුත්වය සියල්ලම අපි දුර්වල කරගන්නවා.